ඔබ ඇලිත් වාද පිටිය සමඟ සජීවය සම්බන්ධ වෙන්නේ. විමලවීර මන්ත්‍රීතුමා, අපි මුල් වටේ දිතහම ප්‍රශ්න ඇත්තම විශේෂම කෘෂිකර්මාන්තය සම්බන්ධයන ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් ඔබතුමා මං හිතන මේ අවස්ථාවත් පිළිතුරක් ලබාදීම සඳහා අවස්ථාව කර ගනී කියලා. හොඳයි. ඔයෙක් විදියට මයිගෙන කතා කරන එක හොඳයි. මට පොඩි කාලයක් දෙන්න ඕන. 2018 අයවැලේකනය කියලා කත්තිබුණ. දැම් මේ අපි මම කැමති නෑ මේ මම බලන්න මේ රටට වෙලා තියෙන විපත අපි සාකච්ඡා විශ්සන්ට පුළුවන්ද කියලා, නැත්තම් අපිට ඒක දර්ශනයක් හදාගන්න ඕන කියන තැන මං ඉන්නේ. අධ්‍යාපනය වෙනස් කරන්න ඕන කියලා කිව්වට ඒකට දර්ශනයක් නෑ මේ ආණ්ඩුවට. අපිත් අඩුපාඩුකම් තිබුණා, මම ඒක පිළිගන්නවා. නමුත් ඒ අධ්‍යාපනය වෙනස් කිරීම පිළිබඳව ගැඹුරු සංවාදයක් මාධ්‍ය ආයතන තුලත් නෑ. ඒකත් ප්‍රශ්නයක් තියෙනවා. සා ඒක ගැන මම මෙතන කතා කරන්නේ නෑ. දැන් මොකක්ද දර්ශනය, මොකක්ද වැඩ පිළිවෙල කියලා. දැන් උදාහරණයක් විදියට 2018 අයවැයේදී කියනවා, දැන්ටමත් රත්මලානයා කිලිනොච්චිය පිහිටවා ඇති මාතර පිහිටීමට නියමිත ජර්මානු තාක්ෂණ විද්‍යාලයට අමතරව ස්විස්සර්ලන්ත හා ජර්මන් රජයෙන් ලැබෙන තාක්ෂණික සහයෝගයෙන් මීළඟ වර්ෂ තුන ඇතුළත තාක්ෂණික වෘත්තීය පාසල් පහක් බදුල්ල මහනුවර ත්‍රිකුණාවල අනුරාධපුර සහ රත්නපුර යන නගරවල පිහිටවනු ලැබේ. කවුරුන් දන්නවද මේක පිහිටවලා තියෙනවා කියලා? මේකට කියන්නේ පචපොත කියලා. පචපොත එක වාක්‍ය ටිකක් මෙදී මට තව කියන්න බුණා. යවුරු දෙයෝජනාව. ඔව් මේ 2018. තව කියන්න පුළුවන්. ඊළඟට තියෙනවා තරුණයින්ට පුහුණුව දෙන්න රුපියල් 10,000ක දීමනාවක් දෙනවා කියලා. කොහෙද මේ පුහුණුව දෙන්නේ? මම කැමති දැනගන්න කොහෙද මේ පුහුණුව දෙන්නේ? කොහෙද මේ 2017 අයවැය තියෙනවා, අයවැලේකිනේ තියෙනවා. අම්පාර මහාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආර්ථික සංවර්ධන කලාපයක් පිහිටුණු ලැබේ. මම බුලත්තර කණුවෙණියන්නේ. අඩුතරම් බුලත්තර කණ්ඩ අලුතින් කඩයක් දාලා නැහැ. අලුත් ව්‍යාපාරයක් නැහැ. මොකුත් නැහැ. මේ කයිවාරුවේ පොත මම මේක වෙන තැනකට ගෙනියන්න හැදුවේ, දැන් හරියන්නේ නැහැ. ඒක මම මෙතන දෙන්නේ. මේ කයිවාරුවේ පොත මම කියනෝනේ. දැන් 2014 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කියපු කතා. මොනවද මේ කියන්නේ? ආසියාවේ සංවර්ධන වන රටවල් අතරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රම වර්ධනය වන රටවල් අතරින් එකකි. කවුද කියන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්. 2014 ජූලි මාසෙ 29 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කියනවා. කලාපී අඩිතල පහසුකම් වලට සමාන මාර්ග සහ වරාය නීති කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය හරහා දියුණුවක් ශ්‍රී ලංකාවේ පෙනේ. පිච් රේටින් මේ කියන ඒවා. දුකී බව අවම කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. මිලේනියම් ඩිවලොප්මන්ට් ගෝල් UNDP එක කියනවා. 2019 අවසරයේදී අපට ආන තියෙන මොනවද? විදේශීය මූල්‍යකරණයේ අවදානම් තත්ත්වයට පත් වේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටි මූඩිස් ආයතනය කියනවා. රජයට දැන් ණය ගාගෙනට අපහසුයි. කවුද කියන්නේ? රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා කියන්නේ. අපි නෙමෙයි කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඊළඟට කියනවා මේ රට බංකොලොත් වෙන්නට යනවා එජාප නියෝජ්‍ය නායක රවි කරුණානායක මැතිතුමා. ශ්‍රී ලංකාවේ බැංකුවන්සේ ණය අවදානම් ඉහළ මට්ටමකට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්. ඊළඟට මහබැංකු අධිපති කියනවා අපි අද පෙරට වඩා දරුණු අවපාතික සිටිනවා. කවුද කියන්නේ? ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර ස්වාමි මැතිතුමා. මේ රටේ ආර්ථිකය පිළිබඳ ඔබතුමා නිතරම මේ කෘෂිකර්ම ගැන අහනින්ද මං කියන්නේ. මේ තේද ඔබතුමා මේ නරක විතරම කියන්නේ හොඳ ඒවත් කියන්නේ නැද්ද? දැන් ලෝන්ලි ෆෑන්ට් එකෙන් කිව්වා ලංකාව හොඳම සංචාර ගමනාන්තයක් තියෙනවා කියලා. දැන් මේක ඒ ගමනාන්තය ඇති කරගන්න නරක තියෙනව නේද? කතරගම මං එක මෙහෙමයි ඒක අපි පිළිගමුකෝ. අපි හොඳ එකක් පිළිගමුකෝ. හැබැයි ඒ දේ ඇති කරගන්න මේ රට මලමිනි කනත්තක් වෙලා තියෙද්දි හැම කෙනම බෝම්බ පුරන පාරවල් කඩන හැම කෙනෙක්ම නිදා ගන්න රටක් වෙලා තිබුණේ රට එතනින් ගලව ගත්තේ කවුද? ඔබතුමා පොඩි ප්‍රශ්නයක් මොනවද? බුලා ඔබතුමා පිළිගන්නවද 2014 දී 15 දී අපිට රට බාර දෙදී සංචාරක කර්මාන්තයේ සමස්ත ආදායම ඩොලර් බිලියන 1.7යි. ගිය අවුරුද්ද වෙනකොට ඒක ඩොලර් බිලියන 4කට නැගල මේ වැඩි වෙලා තියෙනකල ඔබතුමා පිළිගන්නවද? මම තරුණාංශයෙන් බැලලා ප්‍රශ්න කාණ්ඩද? නෑ නෑ හරි අවස්ථාව දිහා නෑ හරි මං දැන් ඒක පිළිගමුකෝ අපි. පිළිගමු. මම එච්චර දැනගන්න පොඩ්ඩක් පිළිගමු. දැන් මේ රට මරණයේ දේශයක් වෙලා තියෙද්දි ඒක බේරගත්තේ කවුද? ආයෝජකයෙක් එන්නේ නැති, විදේශිකයෙක් එන්නේ නැති, සංචාරකයෙක් එන්නේ නැති අඩුම තරමින් මට ගෙදර බුදිය ගන්න තිබුණේ නෑ ඉඩක්. මං අනාථ කඳුර හිටුම් ඉන්නේ. මට ගෙදර බුදිය ගන්න බැරුව තිබුණ රටේ
ඒ මරණයේ දේශයට ජීවිතේ දීලා සංචාරකෝ එන්න පාරක් උදාහරණයක් දෙන මම ඊයේ දවස තුල අම්පාරේ ඉඳලා හබරණට ගියා හබරණ ඉඳලා මං තිරිකුණාමලයට ගියා තිරිකුණාමලේ ඉඳලා මං මොරවාවට ගියා මොරවාවේ ඉඳලා ආපහු අනුරාධපුරයට ආවා ඊයේ දවසේ තුලද ඊයේ දවසේ ඊයේ නම් කොළඹට ආවා මේ හැම පාරක්ම චතුර හදලා දින්නේ අපි අපි මේ හැම පාරක්ම කාපට් කරලා එම වේගේ යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව අපි මගේ දිස්ත්‍රික්කේ මං කියන්නේ මගේ දිස්ත්‍රික්කේ නුවරඳලා අම්පාරට පාර හදාගෙනවා කොළඹ ඉඳලා අම්පාරට කාපට් කරලා පාර හැදුවා මාතර ඉඳලා අම්පාරට කාපට් කරලා පාර හැදුවා ගාල්ල ඉඳලා අම්පාරට පාර කාපට් කරලා පාර හැදුවා අතුරු පාරවල් ටික හැදුවා හැබැයි නුවරඳලා පාර හදාගෙන ඇවිල්ලා පදිය තලාවෙන් අතර කෙරුවා අපි ආණ්ඩුව කාලේ පාලන් ටික ඔක්කොම හදාගෙන ගියා මඩ කලපුට යනකම් මේක එකක් කාපට් කරන්න අම්පාර ඉඳලා මංගලගමට කාපට් දාලා හැදුවා මැද තිනවා කිලෝමීටර් 32ක් අද වෙන එකයි හදන්න දරනවා අවුරුදු 4ක් ගියපු ආණ්ඩුවට ඒ ඉතිහාසයේ පාරවල් මොකද්ද කියලා බලාගන්නත් ඒක තියෙනක ලොකු දෙයක් ලොකු දෙයක් මගේ දිස්ත්‍රික්කේ අපි ගම් මගේ දිස්ත්‍රික්කේ අපි ගම් ඉස්සර මහ වේලා මේ 2004 ඉස්සෙල්ලා පාන්දර පහට නැගිටින්න චතුර හුලුවත් අරගෙන කාට එකක් බීලා කිලෝමීටර් 15ක් යනවා මාව ඉස්කෝලේ පයින් යනවා අද ඒ දරුවෝ ඔක්කොම තමන්ගේ ගෙදරින් බස් එකට දාලා බස් ගින් ඒ ඔක්කොම සියලු දේ ගෙදර දරගෙන රාජබක්සාන් රාජබක්සාන් දැන් කියනවනේ කුෂිකර්මට මේක කරුවයි කියලා දැන් උදාහරණයක් විතර ගත්තාම වියලි කලාපීය කුෂිකර්මක ප්‍රදේශවල සංවර්ධනයට වෙන් කළ තියෙන්නේ මේ අය රුපියල් මිලියන 250යි රුපියල් මිලියන 250යි හැබැයි බෝගම්බර ඉරගෙදර සංවර්ධනය කරන්න පරිවර්තනය කළ සංවර්ධනය කරන්න මිලියන 750යි ඒ කියන්නේ බෝගම්බර ඉරගෙදරට වෙන් කරන සල්ලිවත් වෙන් කරන්නේ කුෂිකර්මක ප්‍රදේශයේ වියලි කලාපී හැබැයි බලන්න යාමනේ नगर ඉස්සර බැසිල් රාජබක් එතුමා ගිහිලා බෙදන්නේ මිලියන 45000යි 8000යි 40705000යි දැන් කියන ණය මොනවද කරේ කියලා දැන් මට මේ ගම්පෙරළිය තිබ්බේ මේ පැත්තේ හොඳ නැද්ද ගම්පෙරළිය මාටි වික්‍රමසිංහ මහත්තයා පොත තියෙනවා පුස්තකාලය ගම්පෙරළිය පොත උපන්දා සිට ඈ කලි යුගයේ යුගාන්තයේ ගම්පෙරළිය තියෙනවා වෙන නම් ගම කැටි පෙරළියක් නෑ මොකක්වත් නෑ මොකක්වත් නෑ අපි අද පාරවල් ටික දෙමෙට තමයි ඉඳලා ඉන්නේ දැන් මෙතනදී තව ප්‍රශ්නයක් කතා කරා මොකක්ද මේ අපේ හර්ෂණ රාජකරුණා මැතිතුමාගේ අවුරුදු දෙකකට කලින් ආණ්ඩුව විසිරෙව්වා දැන් ණය කන්දක් ගොඩ ගහලා තියෙනවා ණය 1948 කැබිනට් පාර්ලිමේන්තුව ආණ්ඩුකමේ ආරම්භ වුණු දවස් ඉඳලා 2015 ජනවාරි 8 දක්වා මේ රටේ තිබුණේ රුපියල් ට්‍රිලියන 7.73යි රුපියල් ට්‍රිලියන 7.73යි ඒ කියන්නේ රුපියල් කෝටි 7 ලක්ෂ 70000ක් තමයි ණය තිබුණේ. දැන් කීයද? දැන් ණය රුපියල් කෝටි නැත්නම් රුපියල් ට්‍රිලියන 12.3යි. ට්‍රිලියන කෝටි 5 ලක්ෂයක්. කාලය අවසන් වෙනවාගේ. මොනවද ඒවට කරේ? මොනවද ඒවට කරේ? මහා බැංකුව බින්දා. මහා බැංකුව බින්දා. මහා පොළ විනාශ කරුවා. මහා පොළ විනාශ කරුවා. පෝට් සිටි එක තිබුණ නැත්නම් විකුණම් ගන්න අවසන් කරන බේන්න නැත්නම් අධිවේගී මාර්ගය අපි අදලා තිබුණ නැත්නම් පාරවල් ටික කාපට් කරලා තිබුණ නැත්නම් ඔව් පොඩයි යුද්ධය අවසන් කරලා තිබුණ නැත්නම් මේ රට ගොඩනැගලා තිබුණ නැත්නම් අනේ මේ රටේ ජනතාවට කතරගම දෙයියන්ගේ පිහිටා එක්සත් ජාතික ආණ්ඩුව ඇවිල්ලා කුමක්ද කරේ ඩිස්ත්‍රිලන්තයක් ඇදුවා හරි ස්තුතියි ඉතින් මේ ඩිස්ත්‍රිලන්තයක් කරන්න වෙන මොකුත් ඇත්තම ඔබතුමාට කරන්න බැරි වුණාද ගෙවිච්ච අවුරුදු තුනේ හතරේ චතුර දැන් මෙතුමන්ලාගේ මට තියෙන තාම ගැටලුව තමයි මේ මෙච්චර කෝටියක් දේවල් ගැන කතා කරාට අවුරුදු දෙකකට කලින් ඡන්දෙ තිබ්බේ මොනවට මෙතුමන්ලාගේ මේ මට ඉඳ තියනවා ඒකට උත්තරේ කියන්නේ උත්තරේ කියන්නේ ප්‍රශ්නයක් අහන්න ඉඳ තියනවා මම කියන්න ඔඩකින් හරි මන්තිතුමා උත්තරේ ඔබතුමාගේ උතුමා කාලේ කියන්නේ උත්තරේ කියන්නේ ප්‍රශ්නයක් නෑ 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 මම මම ප්‍රශ්නයක් නෑ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ගැටලුවක් අහන්න පුළුවන් නෑ මම රණ්ඩු වෙන ගැටලුව ඒ මම ඒකට කොහොමද රණ්ඩු වෙන්නේ 1978 ආණ්ඩුකම ගත්තාවෙන් අනේ අවුරුදු 6කට වැඩි කාලයක් තිබුණේ නෑ
අවුරුදු 6කට නම මැතිවරණ කියන්න තිබුණේ ජනාධිපතිවරණ. ඒක අවුරුදු 4න් කියන්න පුළුවන් කියලා විවත්තා සන්තෝෂ වෙනවා කියලා ජයා ජාන තමයි ඉස්ලාම අවුරුදු 4න් මැතිවරණට ගියේ. හොඳයි. හොඳයි. හරි. දැන් මට තියෙනවා මේ ගැටලුව තාම මෙතුමා ඔය ප්‍රකාශය කරත්. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම පොඩි පැහැදිලි කරන්නම් 2014 වෙනකොට දළදේශයේ නිෂ්පාදිතයෙන් 11%ක වගේ අඩු මට්ටමකට තමයි රාජ්‍ය ආදායම තිබ්බේ 2014 වෙනකොට. අපිට 2019 වෙනකොට රාජ්‍ය ආදායම දළදේශයේ නිෂ්පාදනයේ 15%කට වැඩි කරගන්න පුළුවන් වුණා. ඒතාව පැහැදිලිවම මම කියන්නේ මේ ඒ ඒ ඒකට ප්‍රධානම එක ප්‍රධානම දැන් මට කතා කරන්න ඕන නෑ තමුන්වංශය දැන් මේ අදාළ කාරණාට ප්‍රශ්නයක් අහන්නම් අහන්න දැන් තමුන්වංශලා ඒ ඔය කියන ආදායම වැඩි කරගත්තේ මට කියන්නකො බදු වලින් අරින්න වෙන මොනවා වලින්ද කියලා මම කියන්නම් මොනවෙන්ද කියලා ඔව් සුරා බදු හොරෙන් ගහනකොට බදු වැදුන් නෑ ඔය තමුන්වංශලා කාලේ අන්න ඒ බදු ටික අපි ගත්තා හොරෙන් නැව් වලින් බාලා රට ඇතුළට යනකොට ඒකට බදු වැදුන් නැහැ. අන්න ඒ බදු ටික අපි ගත්තා. එතකොට ඒ ඒ ඒ කාලේ තමයි ඔය සුරා බදු වල ඔය කොම්පැනි අය ඉතහා පැහැදිලිවම මේ බෝතල් ලක්ෂයක් ගන්නකොට බෝතලයකට තමයි බදු ගන්නේ. තමුන්නාන්සේ මෙහෙමයි. අන්න ඒක ඉතහා පැහැදිලිව බදු වල වැඩිවීම ඉතහා පැහැදිලිවම තියෙනවා. තමුන්නාන්සලා ඔය කියන කාරණාවට නෙමෙයි තමුන්වංශලා මහ ජනතාවගේ අනිත් දේවල්වලට බදු ගැහුවේ නැද්ද කියලා කියන්නකෝ බදු තමුන්වංශ හරියට ඕක බද්ද වැඩි කරා නේ ඔකේ බ්‍රේක් ඩවුන් එක හරියට අරගෙන බැලුවොත් මන්දෝ මම එක ප්‍රශ්නයක් අහන්නේ තමුන්වංශ හරියට කෙලින් කියන්න අපි දෙමු කරපු එකට හරියට උත්තරයක් දෙන්නකෝ මම උත්තරේ ඒ උත්තරේ ඔබතුමා මිනිස්සු තීරණය කරයි හරිද උත්තරේ නැද්ද කියලා නෑ නෑ තමුන්නාස මගේ මං ඇහුවේ ඒක හරියට මම කියන්නේ දත්ත ටික නැද්ද තමුන්නාස මම කියන්නේ මතුමා බදු වලින් තමයි ඒ බදු අපි එකතු කරගත්ත හොර මාර්ගේ ගිය මුදල් ටික නැතිව අර විශේෂයෙන්ම සුරා බදු වලට ඈ මත්ද්‍රව්‍ය වලට ගහපු බද්ද හරියට එකතු කරේ නැහැ ප්‍රතිශත කියන්න පුළුවන් ප්‍රතිශතේ නෙමෙයි හරියට එකතු කරේ නැහැ අපි දෙගුණය කරා හරි තමුන්නාන්සලාගේම පැත්තේ ඉන්න තමුන්නාන්සලාගේ පැත්තේ ඉන්න ඔය මත්පැන් අලෙවික් මත්පැන් නිෂ්පාදනය කරන මැති ඇමතිවරුන්ගේ ආයතන වල තමයි ඔය සිද්ධිය වුණේ තවත් පැහැදිලි කරන්න ඕන නම් මම නම් කියන්නේ නැහැ හරිද ඒකයි වුණේ ඒකයි ඉතාල පැහැදිලි වුණේ ඊට පස්සේ 1950ට පස්සේ හා 1950ට පස්සේ ප්‍රාථමික ගිනුමුරේ අතිරික්තයක් අපිට 2018 වර්ෂයේදී ලබා ගන්න පුළුවන් වුණා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතුමන්ලා අහනවා මේ මෙතුමා හරි අහිංසක විදියට බුලත් විටක්වත් ගන්න කඩයක් තිබ්බේ නැහැ කියනවා. 2018 වර්ෂයේ තමයි ඍජු විදේශ ආයෝජන ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය. තමුන්නාන්සලා දන්නේ නැහැ. දන්නේ නැහැ වගේ ඉන්නවා. ඍජු නෑ ඒක ඇතුව නෙමෙයි මන්තුමා ඒක නැතුව හරිද ඒක නැතුව බෝට්ටු දිනුම් ඔක්කොම බෝට්ටු නම අපි වෙන්නේ ඔක්කොම හඳුන්වා දෙන ලංකාවේ ප්‍රථම හරිත වායු සමීකරණය අබන්ස් එල්ජි ආයෝජන ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය 2018 වර්ෂයේ. එතකොට මෙතුමන්ලා මේ කතා කරනවා මේ අයවැයෙන් අපි මොනවද කරලා තියෙන්නේ කියලා. මේක සීනමාලිගාව. මේ සීනමාලිගා මේ හෝම් ස්වීට් හෝම් එක ගැන කතා කරනවා. ඒක ලස්සන වචනයක් හින්දා මං හිතන්නේ වැඩිපුර අය අල්ලගෙන කතා කරන්නේ. ඒකේ රැකියාවල් කරන අයට තමයි. නමුත් රැකියාවක් නොකරන දුප්පත් අයට දෙන ණය යෝජනා ක්‍රම නිවාස අධිකාරියෙන් තියෙනවා. ඊට අඩු පොලියට රුපියල් ලක්ෂ 2 ණය. ඒ වගේම නිවාස ආධාර අපිට දෙනවා ගම්පෙරළිය තුලින්. ස්ථිර වහලක් නැති අයට දැන් මගේ දොම්පේ ආසනේ අපි 900කට නිවාස ආධාර ලබා දීලා තියෙනවා මේ ගම්පෙරළිය වැඩසටහන. අවුරුදු 4කටද? නෑ මේ ගිය අවුරුද්දේ මුදල් තමුන්නාන්සලා නතර කරපු. එක පළවෙනි කැබිනට් රැස්වීමේ තමුන්නාන්සලා මොකද්ද කරේ? ගම්පෙරළිය මේ අහිංසක දැන් මගේ ආසනේ ගත්තොත් ඒ 900 දෙනාගේ නිවාස ආධාර ටික නතර කරා. දැන් මේ ජනවාරි ඉඳන් තමයි ඒක නැවතත් අපි පටන් ගත්තේ.
මම එකම එක ප්‍රශ්නයක් අහන්න මට ඒක විතර. අමුන්නාන්සලගේ 2018 අයවැය පොතේ තිබ්බා එන්ටර්ප්‍රයිසස් ඩෙවලොප්මන්ට් බැංක් එකක් හදනවා කියලා. ඔව්. මට කියන්න ඒක හැදුවද නැද්ද කියලා මම අහන්නේ. නෑ. ඉතින් ඒකනේ කියන්නේ ඉතින් ඔය ඕවට තමයි කතා කරන්නේ. මන්තුමා මම කියන්නේ 2018 වර්ෂයේ ඕකේ සදාහන් වෙච්ච 100%ක්ම සිදු වෙලා තියෙනවා කියලා. ඉතා පැහැදිලිවම හැම අයවැය කතාවකදීම වෙච්ච දේවල් තියෙනවා නොවිච්ච දේවල් තියෙනවා. නමුත් මම කියන්නේ මේ වෙච්ච දෙයක් අමුන්නාන්සලා කැපුව හැටි. අහිංසක මිනිස්සුන්ගේ ගම්පෙරළිය ගමේ සංවර්ධනයට එන එක පළවෙනි අය අර අර අපේ ආණ්ඩුව පිප්පකොට් ගහලා පළවෙනි කැබිනට් රැස්වීමේදී කරේ ගම්පෙරළිය අයින් කරපු එක. තහනම් කරේ. මේ අහිංසක මිනිහෙක්ට නිවාසාධාරයක් ලැබෙන එක. මගේ ආසනේ විතරක් 900ක් මේ ගිය අවුරුද්දේ මිලියන 200. මේ අවුරුද්දේ තව 100ක් එන්න තියෙනවා මිලියන. ඒ විතරක් නෙමේ මන්තුමා තමුන්නාන්තලා මන් දන්නේ අම්පාර මම දන්නවා ඉතා පැහැදිලිව දයාගමගේ අමාත්‍යතුමා දැවැන්ත සංවර්ධනයක් කරනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් වෙලා දැන් මෙතුමන්ලා කියනවා ඇමතිවරුන් දානවා කියලා වැඩි මුදල් ප්‍රමාණයක් එතුමන්ලා කොට්ටාසවල. ඒක සාධාරණ දෙයක්. ඒක මන්තුමා බාධකීමක මම අමතර වෙලාවක් දෙන්න ඔබතුමාගේ වෙලාව දෙන්න. ඇත්තට වැඩ කරන්නේ නැද්ද අම්පාරට? අම්පාර මේ මිනිස්සුන් කුඹුරු කරනවා උක්කවනවා. නෑ මං අහන්නේ මේ. නෑ නෑ නෑ. ඒතර බස් ස්ටෑන්ඩ් එක දැන් හැදුවලා විවුර්ත කරේ නැද්ද? කෙරවනවා කියන්නේ. නෑ නෑ බස් ස්ටෑන්ඩ් එක හැදලා විවුර්ත කරනවා. ඈ? කෙරවනවා. ආ ඉච්චරම තමයි. කෙරවනවා. ඒ දැන් මෙලෝදේ අස්කාරයක් කරේ නැහැ. නෑ අවුරු ලඩගෙන මට්ටාන්නේ. තමයි ඒක වෙන්න බෑනේ. අපි කරන්නේ අලගු දියුනු වලනේ. මේ මම අපි සමස්තයක් ගැන කතා කරමු අම්පාර ගැන ගන්න ඕන නම් මෙතන ඉන්නෝනේ මම නෙමෙයි. මෙතන දැන් අපි තමිල්නාඩු ඉන්නවානේ අම්පාර නෙමෙයි ලංකාවේ. දැන් මෙතුමා කිව්වා කොළොන්නාව ගැන මම ඉතා පැහැදිලිව කියනවා මගේ ආසනේ දොම්පේ ගැන මේ අවුරුදු 15කට තමුන්නාන්සලා ආණ්ඩුවේ අවුරුදු 15කට ගෙනාපු මුදල් ප්‍රමාණය මම මේ අවුරුදු 3 ඇතුළත ගෙනල්ලා තියෙනවා. 240යි පලත්පාල ගියර 37යිනේ. ඒක වැඩ නැහැනේ. ඒ ආසනේ පලත්පාලේ සංවර්ධනේ මන්තුමා ඒ සංවර්ධනේ දිහා බලලා මිනිස්සු ඡන්ද දෙනවනේ 1994 අපිට කවදාකවත් පරදෙන්නේ නැහනේ. හරිද? ඒ අවුරුදු 17 ඇතුළත අපි කරපු සංවර්ධනය ගැන තමුන්නාන්සේ දන්නවනේ මට වඩා හොඳින්. එහෙනම් 94 ජීවිතේ පරදෙන්නේ නැහැ. මිනිස්සු මේ ඡන්ද දෙන්නේ මේ කරපු සංවර්ධනය ගැන හිතලාම පමණක් නෙමෙයි. ඉතින් මම දොම්පේ ආසනේ මේ අවුරුදු 4 තුන තමුන්නාන්සේලා අවුරුදු 15කට කරලා නැති මුදල් ප්‍රමාණයක් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගත්තේ ඒ සංවර්ධනය කරන්න බැරි වුණා. ඒ විතරක් නෙමෙයි මට මතකයි ඒ කරපු සංවර්ධනය. අර තමුන්නාන්සේලාගේ රාජපක්ෂ අනිත්ම අර ඇලඩින්ගේ පුදුම් පහන වගේ හිටියේ බැසිල් රාජපක්ෂ පැත්තමා තමයි අපේ දිස්ත්‍රික්කේ ලොක්කා. තමුන්නාන්සේලා දුන්නා කිව්වේ ලක්ෂ 400 500 පාරවල් ඒ පාරවල් හැදුවා. 2015 ජනවාරි 8 වෙනිදා වැඩිපුරම් පාරවල් හැදුවේ 2014 දෙසැම්බර් මුල්ගල් තිබ්බේ. බලන් යනකොට එක පාරක් මුදල් වෙන් කරලා නැහැ. බොරුවට ගල් දාලා බොරුවට මිනිස්සුන්ව මුලා කරලා අන්තිමට ඒ පව් ටිකක් ගෙවන්න ඕනේ අපිට. බලන් යනකොට කිසිම පාරක් මේ සත්‍ය වශයෙන් මුදල් වෙන් කරලා තිබෙන්නේ. දොම්පේ හැමදාම කෝට්ස් බිමුණා. අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. හන්දේ